විද්‍යාව කොයිතරම් දියුණු වුණත් අදටත් නොවිසඳුණු රහස් බොහොමයක් තිබෙනවා. සමහර දේවල් වලට සතුටුදායක පැහැදිලි කිරීම දුන්න කියලා හිතාගෙන හිටියත් කාලයක් ගියාට පස්සේ ඒ විද්‍යාත්මක පැහැදිලි කිරීම් වලත් විවිධ පරස්පරතා හටගන්න පුළුවන්. ඒ නිසා ආයෙත් සැරයක් විද්‍යාඥයන්ට අලුත් පැහැදිලි කිරීමක් හොයාගන්න වෙනවා. ඇමරිකාවේ තිබෙන ඩෙත් වැලි එහෙම නැත්නම් මරණයේ සානුව කියලා හඳුන්වන මේ ප්‍රදේශය මෙන්න මේ වගේ විද්‍යාඥයන් අඳුන් කුඳුන් කරපු ස්වභාවික සිදුවීම් රාශියක් තිබෙන ප්‍රදේශයක්. එහි තිබෙන එක්තරා ප්‍රදේශයක මා විශාල ගල් කුට්ටි කිසිම හේතුවක් නැතිව ගමන් කරලා තියෙන බවට සාක්ෂි දැක ගන්න පුළුවන්. කාන්තාර දේශගුණයක් සහිත පැතලි තැනිතලා ප්‍රදේශයක් මත ගල් කුට්ටි ඇදියාමෙන් බිහිවුණු ගමන් මාර්ග රැසක් දැක ගන්න තිබෙනවා. තිබෙන අධික උෂ්ණත්වය නිසා ජල මූලාශ්‍ර නැති නිසා මේ කිලෝමීටර් 100 ගණනකට කිසිම ජනාවාසයක් ඇත්තේ නැහැ. එනිසා මේ තරම් විශාල ගල් කුට්ටි තැනින් තැනට ගෙන යන්නේ කවුද කියන එක ගැන පැහැදිලි කරගන්න විද්‍යාඥයන් අතීතයේ ඉඳලම උත්සාහ ගත්තා. මේ ගල් කුට්ටි අතර කිලෝග්‍රෑම් කිහිපයක් බර කුඩා ගල් කුට්ටි වගේම ටොන් භාගයක් විතර බර විශාල ගල් කුට්ටි පවා දැක ගන්න ලැබෙනවා. 1907 වර්ෂයේ මුල් කාලයේ ඉඳලම මේ ගල් තැනිතලා පොළොව මත කෙනෙක් විසින් ඇදගෙන ගියාට පස්සේ දැක ගන්න ලබන විදිහ සලකුණු දැක ගන්න ලැබෙන තිබෙනවා. බොහෝ වෙලාවට එකළඟ තිබෙන ලොකු කුඩා ගල් කුට්ටි විශාල ප්‍රමාණයක් පාර හිටින විදිහට මේකේ ඇදී ගිහින් තිබෙනවා. ඒක හරියටම ගල් කුට්ටි එකිනෙකා අතර රේස් තරඟයක් තියෙනවා වගේ තමයි පේන්නේ. මෙන්න මේ නිසා මේ ප්‍රදේශයට රේස් පිටියක් සහිත තැනිතලාව කියන අදහස එන රේස් ට්‍රැක් ප්ලයා කියලා නමකුත් ලැබුණා. මේ අපූරු සිදුවීම ගැන අතීතයේ ඉඳලම එහි ආගිය අතර විවිධ කටකතා පැතිරුණා. නමුත් ඒ ගැන මුලින්ම ලිඛිත වාර්තාවක් හමුවන්නේ 1915 එයට ආපු දේපළ හිමිකරුවෙක් වූ ජෝසප් ක්‍රූග්ගේ ලියවිල්ලකින්. ඊට පස්සේ 1948 මේ ප්‍රදේශයේ නිලුම් කටයුතු කරපු ජිම් මැකැලිස්ටර් සහ ඇලන් ඇග්නිව් කියන භූවිද්‍යාඥයන් දෙදෙනාත් මේ සිදුවීම දැකලා ඒ ගැන පරීක්ෂා කරලා බැලුවා. ඔවුන් ඒ ගැන ඉදිරිපත් කරපු පර්යේෂණ වාර්තාවක මේකට හේතුව හදිසියේ ඇතිවන තද සුළං තත්ත්ව කියලා නිගමනයකුත් දීලා තිබුණා. කොමුණත් මේ කතාව බොහෝ දෙනෙක් පිළිගත්තේ නැහැ. විශාල ගල්කුළු එහා මෙහා කරන තරම් ප්‍රබල සුළඟක් ඇතිවෙනවා නම් ඒකම තැනිතලාවේ තිබෙන වැලිත් ඉවත් වෙන්න ඕන බව කාගේ කාගේ තර්කය වුණා. අනික තද සුළං තියෙන ප්‍රදේශයක දකින්න ලැබෙන ලක්ෂණ මේ ගල්කුට්ටි වල කිසිසේත්ම දකින්න ලැබුණේ නැහැ. කොමුණත් මේ නිසා රේස් ට්‍රැක් ප්ලයාව ගැන බොහෝ දෙනෙක් අතර සංවාදයක් ඇති වුණා. තවදුරටත් හොයලා බලුවට පස්සේ ඒට අමතරව ලිටල් බොනි ක්ලෙයර් නමින් හඳුන්වන ප්‍රදේශයක ඊට සමාන සිදුවීම් දැකගන්න ලැබිලා තිබෙනවා. ඉතින් මෙන්න මේ සිදුවීම ගැන පුළුල් පරීක්ෂණය මුල්ම වරට සිද්ධ කරන්නේ 1952. ඇමරිකානු ජාතික වනෝද්‍යාන ආරක්ෂකයෙක් වුණු ලුවි කර්ක් මහතා ඒවයි සමීප ඡායාරූප ගල්කුට්ටි පොළොව දිගේ ඇදී යන නිසා හැරී තිබුණු කානුවල දිග පළල ගැඹුරු ගැන විස්තරයක කොහොම සවිස්තරාත්මක වාර්තාවක් ලයිව් සංග්‍රහවට ඉදිරිපත් කළා. තමන් මේට හේතුව හොයාගන්න බැරි වුණු බව තමන්ගේ පරීක්ෂණ දත්ත දිහා බලන කෙනෙක් ඒට විසඳුමක් ඉදිරිපත් කරාවි කියන බලාපොරොත්තු වෙන බවත් කර්ක් ඒ ලිපියෙන් කියා සිටියා. මේ ගල්කුට්ටි ගමන් කිරීම ගැන විවිධාකාරයේ පැහැදිලි කිරීම් රසක් ලැබෙන ගත ඊට පස්සේ මේ තැනිතලා ප්‍රදේශය ප්ලයාවක් කියලා හඳුන්වන සුවිශේෂී භූ සැකැස්මක්. ප්ලයාවක් නිර්මාණය වෙන්නේ කාලයක් තිස්සේ නොගැඹුරු ජලය නිසා එකතු වන වැලි සහ පස්තට්ටු තැන්පත් වීමෙන්. එනිසා එහි මතුපිට ඉතාම තද ස්වභාවයක් ගන්න. ඒට ජලය උරා ගැනීම සිදු වෙන්නේ ඉතාම සෙමින්. අනෙහිඳ වැස්සක් ඇති වුණාම එහි වතුර පිරීම ඉඩකඩ ඉහළ යනවා. පොළොව ඉතාම තද වුණත් ඉතා තුනී මතුපිට සරයක් විදියට මඩ තට්ටුවක් ඇති වෙන්න පුළුවන්. මිනිසා කිලෝග්‍රෑම් කිහිපයක කුඩා ගල් කුටි තද සුළං තියෙන වෙලාවට මේ මඩ තට්ටුවට පාවී යන්න පුළුවන් බවට මතයක් ඉදිරිපත් වුණා. කොහොම නමුත් මේ ගැන පර්යේෂණ කරද්දී හමුවුණු බොහෝ ගල් කුට්ටි ප්‍රමාණයෙන් ඊට වඩා විශාල ඒවා. සමහර ඒවා කිලෝග්‍රෑම් 100 ගණනක බරින් යුක්තයි. කොයිතරම් නිසා යන සුළු මඩ තට්ටුවක් වුණත් ඒ වගේ ගල් කුට්ටි ඇදී යන සුළං වේගයේ මදි බව කාටවත් පිළිගන්න උනා. ඒ විතරක් නෙවෙයි මඩ දිගේ ඇදිලා ගියා නම් ගල් කුට්ටි වල අනෙක් පැත්තේ මඩ එක් රැස් වී තියෙන අවශ්‍යයි. කිසිම ගල් කුට්ටියක ඒ වගේ දෙයක් දැක ගන්න ලැබුණේ නැහැ. 1957 පස්සේ පිටසක්වල ජීවීන් ගැන ඇතිවු උනන්දුවත් එක්ක මේ ගල් කුට්ටිත් යම්කිසි පිටසක්වල ජීවී ක්‍රියාකාරකමක් නිසා සිදුවෙනවා කියලා පස්සේ මතයක් එන ගත්තා. විද්‍යාඥයන්ට මේ සිදුවීම කිසිම ක්‍රමයකින් පැහැදිලි කරගන්න බැරි වුණු නිසා පුවත්පත්වලින් පවා මේ මතයට ලැබුණ විශාල ප්‍රචාරණයක්. ඒ එකම තමයි මේ ස්ථානයේ තිබෙන ගල් කුට්ටි වලට යම්කිසි මැජික් බලයක් තිබෙන බවටත් ඒවයින් බලශක්තිය නිපදවන්න පුළුවන් බවටත් විවිධ කටකතා පැතිරී ගියේ. ඊට පස්සේ මේ ගල්වලින් කීපයක් හොරකම් කරගෙන ගොස් ඇති බවත් දැක ගන්න ලැබුණා. විවිධ විද්‍යාඥයන් වගේම පුද්ගලයන් විසිනුත් මේ ගල් කුට්ටි අරගෙන ගිහින් කරපු පර්යේෂණ වලින් නම් කිසිම විශේෂිතයක් හෙළිදරව් වුණේ නැහැ. ඒවා මේ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් දැක ගන්න ලැබෙන පාෂාණ වර්ගම බව තමයි දැක ගන්න ලැබුණේ.
කාන්නම් බලයක් හෝ ඒ වගේ වෙනත් සංසිද්ධයක් නිසා මේ ගල්කුට්ටි ගමන් කරන බවට තිබූ මතවාදත් ක්‍රමක්‍රමයෙන් මේ නිසා බිඳ වැටුණා. ගල්කුට්ටි ගමන් කරන්න හේතුව මොකක් වුණා? එය රේස්ට්‍රැක් ප්ලයාවේම ඇති යම් සංසිද්ධියක් නිසා ඇතිවන බවයි පෙනෙන්නට තිබුණේ. මේ උබතෝ කෝටිකය නිසා 1972 ඒගෙන අවුරුදු 7ක කාලයක් තිස්සේ දීර්ඝ පරීක්ෂණයක් කරන තීරණය වුණා. මෑතකදී ගමන් කර ඇති බවට සාක්ෂි තිබුණු විවිධ ප්‍රමාණවල ගල්කුට්ටි 30ක් තෝරගෙන ඒවා ලේබල් කරලා ඒවා තිබුණු ස්ථාන සලකුණු කරන්න ඔවුන් කටයුතු කරා. එවැනි විද්‍යාඥයන් බොහෝ දෙනෙක් පිළිගෙන තිබුණු විසඳුමක් වුණේ ගල්කුට්ටි මැදි කරගෙන ඇතිවන අයිස් තට්ටුවක් නිසා ඒවා පාවී යන බවයි. මෙන්න මේ විසඳුම ගැලපෙනවද කියලා බලන්න ඔවුන් අඟල් 3ක් විතර විශාල රාත්තලක් බර කුඩා ගල්කුට්ටියක් අරගෙන ඒ වටේට යකඩ කුරු 7ක් සවි කරන ඔවුන් කටයුතු කළා. එකිනෙක අතර අඟල් 25ක් විතර පරතරයක් තියෙන විදිහට අඩි 5ක විතර වෘත්තයක් හැදෙන විදිහට මේ යකඩ කුරු පොළවට තදින් සවි කරනු. කුඩා ගල මැදි කරගෙන විශාල අයිස් තට්ටුවක් ඇති වෙනවා නම් යකඩ කුරු වලින් ඒ පාවී යන එක වැළකීම හෝ ගමන් මාර්ගයේ වෙනසක් ඇති වීම සිදු විය යුතුයි. තොරගත්තු ගල්කුටි 30න් 10ක්ම පළමු අවුරුදු අවසාන වෙද්දී ගමන් කර ඇති බව දැක ගන්න ලැබුණා. ඒ වයින් මේරි ඈන් කියලා නම් කරන ගල්කුට්ටිය අඩි 200කටත් වඩා ඈතට ගමන් කරලා තිබුණා. අවුරුදු ශීත කාලය තුල තමයි මේ ගල් සියල්ලම ගමන් කළේ. මේ නිසා අයිස් තට්ටු මත පාවී යන කතාවට වැඩි පිළිගැනීමක් ලැබෙනවා. කොමනම් විශේෂයෙන් තබපු කුඩා ගල එවට තියෙන යකඩ කුරු මඟ හැරලා අඩි 28ක් පමණ ඈතට ගිහින් තිබුණා. එවට විශාල අයිස් තට්ටුවක් හැදුණා නම් මේ කිසිසේත් සිදුවෙන්න බෑ. යකඩ කුරු 7 එකකට ඉත ආසන්නෙන් තමයි ගමන් කරලා තිබුණේ. අවුරුදු 7ම අවසානයේ වුණා ගල්කුට්ටි ගමන් කරන මාර්ග ගැන සවිස්තරාත්මක වාර්තා හැර වෙනත් සතුටුදායක විසඳුමක් නම් ලැබුණේ නැහැ. ඊට පස්සෙත් විද්‍යාඥන් වරින් වර ඒ ගල්කුට්ටි ගැන හොයලා බලුවා. එවයින් ඇතම් ගල්කුට්ටි මුලින් තිබුණු තැන ඉඳලා මීටර් 800ක් විතර ඈතට ගමන් කර ඇති බවට තමයි සාක්ෂි හමු වුණේ. 1990 දශකයේ පුරාවටත් වරින් වර විවිධාකාර වූ පරීක්ෂණවලින් සුළඟේ සහ ඒ තට්ටු පාවී යාමේ බලපෑම ගැන පරීක්ෂණ සිදු කෙරුණා. හැමෝටම පිළිගත හැකි විසඳුමක් දෙන්නට බැරි වුණා. දිගින් දිගටම විද්‍යාඥයන් අඳුන් කුඳුන් කරපු මේ සංසිද්ධියට සාධාරණ සැකයක් නැතිව පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් වුණේ වර්ෂ 2014. ගල්කුට්ටි වලට සවි කරපු GPS මාපක සහ ටයිම් ලැප්ස් එම නැත්නම් කාල අන්තර කැමරා යොදාගෙන කරන මේ පරීක්ෂණයේදී අන්තිමේ කාලයක් තිස්සේ විද්‍යාඥයන්ට අභිරහසක් වෙලා තිබුණු ගල්කුට්ටි ඇවිදින සංසිද්ධිය පැහැදිලි කරගන්න පුළුවන් වුණා. ගල්කුට්ටි තනින් තනට ගමන් කරන විදිහ ඉහළ විභේදනයක් ඇතිව වීඩියෝගත කරලා ඒ තවදුරටත් තහවුරු කරගන්න. මේ විදිහට ගල්කුට්ටි ගමන් කරන සැබෑ හේතුව විද්‍යාඥයන් කිසිවෙක් නොහිතපු අමුතුම විදිහක. ඒට සුළඟක් හෝ අයිස්කුට්ටි පාවී යාමක් කිසිසේත්ම අදාළ නැහැ. පොළොවේ සිට සෙන්ටිමීටරයක් විතර ඉහළින් තුනී ස්තරයක් විදිහට ඇතිවන ජල තට්ටු උඩ සිහින් අයිස් ස්තරයක් හටගන්නවා. වසන්ත කාලයත් එක්ක උණුසුම නිසා දියවෙන්නත් කලින් මේ අයිස් තට්ටුවේ ප්‍රසාරණයක් ඇති වෙලා ආතතිය දරා ගන්න බැරිව කුඩා කොටස් රාශියකට පුපුරා යනවා. ටෙම්පර්ඩ් වීදුරුවලින් හදන වාහනයක පැති වීදුරුවක් අනතුරකදී කුඩා කොටස් රාශියකට කැඩී යamak මේ වගේම සමාන දෙයක්. අයිස් තට්ටුවේ ප්‍රසාරණය ඇතිවන ආතතිය මේ කුඩා කොටස් ඔසේ විහිදී යන නිසා ඒවත් එහා මෙහා වෙනවා. අලුතෙන් විදුරු ටෙම්පර්ඩ් වීදුරුවකුණත් වීදුරු කැබලි එහා මෙහා වෙනවා පැහැදිලිව අපිට දැක ගන්න පුළුවන්. ගල්කුට්ටි ගමන් කිරීම සිදුවෙන්නේ ඒවා වටේ තිබෙන මේ විදිහට එහා මෙහා වෙන අයිස් කුට්ටි වලින් තල්ලු වීමට ලක්වීම නිසායි. අයිස් තර එකමත එක යාම නිසා ඇතැම් ගල්කුට්ටි එසවිලා තල්ලු වීමත් සිද්ධ වෙනවා. අයිස් කුට්ටි ඉතා කුඩා නිසා අවට යකඩ කුරු තිබුණත් කොහෙන් හෝ තල්ලු වෙලා යන්න පුළුවන්. ඉහළ විභේදනයක් සහිත ටයිම් ලැප්ස් කැමරාවලට මේ සංසිද්ධිය හොඳින් හසු වී තිබුණා. ඉතින් අවසානයේ මරණයේ සානු හෙවත් ඩෙත්වැලි වල තිබෙන මේ ගල්කුට්ටි ගමන් කිරීමේ සංසිද්ධිය නිසකවම් පැහැදිලි කරගන්න විද්‍යාඥන්ට පුළුවන් වුණා. ගල්කුට්ටි අයිස් තට්ටු නිසා තල්ලු වීම මේ ගල්කුට්ටි කෙනෙක් විසින් ඇදගෙන යාමට ඉතාම සමාන නිසා ඒවා ගමන් කිරීම ගැන දකින්න ලැබුණු හැම නිරීක්ෂණයක්ම වගේ එයින් පැහැදිලි වෙනවා. අවුරුදු 100ක් විතරම ගත වුණත් මේ උබතෝ කෝටිකය ගැන තේරුම් ගන්න අවසානයේ විද්‍යාඥන්ට පුළුවන් වුණේ ඔන්න ඔය විදිහටයි. ඉතින් මේ වීඩියෝ පිළිබඳව ඔබටත් ඇති යම්කිසි අදහසක් අපිට කියන්න. ඒ සියල්ල පහතින් කමෙන්ට් කරන්න ඔබට දැන් පුළුවන්. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තව කාට හරි පේන මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි තාමත් ඔය විශ්වලෝකයේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේමයි subscribe කරන button එකට එහා පැත්තේ තියෙන පුංචි bell button එක click කරලා අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම වෙනස් විදිහ මාතෘකාවක් ඔස්සේ සැකසුණු තවත් විශේෂ වූ වීඩියෝකින් අපි ඉක්මනින්ම ඔබමුණ ගෑනෝ. ඒ දෙකම අපේ channel එකේ තියෙන තවත් videos නරඹන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඉතින් තවත් දවසක මේ වගේම වෙනස් විදිහ මාතෘකාවකින් අපි හමු වෙමු. එතෙක් රැඳිලා ඉන්න දිගටම විශ්ම ලෝකයට එක්ක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.